තතුම අපි ොඩක් ට කාලයේ සාවවකාශය විශවාස කර හම ප්‍රශ්නකටම විසිඳදුම් දී කියෙ හිතුවාම කාලේ සාවකාශයේ අපි බලාගෙන ඉන්නවා දැන් මේ ඉදිරි කාලය තු දී පැවත්න මැතිවරන වනි නු අපේ ප්‍රශ්නට උත්තර හම් ේ කියලා හැ මත්‍රීතුමනි දැන් මෙහම දෙයක්තිබක. අපි දැක්කා දැන් ඕන දියුණු දේශපාල ංකෘතියක් තින රට අපි දකිනවා ප්‍රධාන වශයෙන් දේශාන කඳුරද්දික ධරාවන් දෙකයි සිටද. ඒ තමයි තම මතිවරනට ඉරිපත් ම ර ැල ගල යර ැලව හසන් ඉද වරගන ැලත් වජ පි එක නැත ඉදකක්කලක ර මයි ඔුන් සඳධන කතවෙලා තිබෙනවාඒ ප්‍රාන්තල තවත් පක්ෂයක. හැබැයි අප දකින මේ පාර්ලිමේන්්යේේදී දැන් ඉතාම කුඩා 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 ක්ඩායම් වලට කැඩිලා මේ ඉන්න මහජන නියෝජිතු එක එක දේශපාන කඳුරු පිටෝගෙන තිෙබෙන. උත්තර ලංකා සභාගයක්ඇතිරෙන. තුමාන්න්න නියෝජය කරන නිදහසේ ජනතා සභාව තිබෙනවා මීළඟට ප්‍රධාන පක්ෂ දෙකේ අපි ජාතික ජනබලවේ ඇත්නට එකතු කර ගැ ැඩලූත්හෙම ඒ කණ්ඩායම් තුනේ ඉන්න මහජන නියෝජිතු ඉන්න ඒ අරට තවත් උතුරු නැණහිර අපේ නියෝජනය කරන මන්ත්‍රීවරුන් අයත් දේශපාල පක්ෂන්න මේ අදී කටෝරාසිය කණ්ඩායම් ඉන්න. ඉදිරි දශාල ඉදිරි හමතවරන මේ දේශාල පක් සඳදාන ගතම පිළිබඳ සලකලා බැලුවොත් මන්ත්‍රීතුමනේ. කොයිගේ ප්‍රශතයකෙන් කොයි වගේ පැතිවලට ිදිලයිකිට වා කර ල මත්ති. මෙහෙමයි ප්‍රසන්න දැන් ජනාධ ප්‍රතිවරට ඔබ කිවෝගේ මති බලවක ගොඩක් ඉල්ලනෙ ඉල්ලයි නොත් බලවේග ප්‍රධානයකක් දෙකක් ව නක්නේ තියෙන්නේ එතකොට මේ රටේ මගේ තේරුම් ගැනීම මේ ම පෞද්ගෙරි අදහස මගේ තේරුම් ගැනීම මේ ආර්ථිකය තමයි න්‍යාය පත්තරේ. ප්‍රශ්නය. ආර්ථිකයටට විසඳදුන් දෙෙන ආකෘති අනුව තමයි මේක වෙනස් වෙන්නේ ඒ අනුව සමහර දේශපාල ධාරාවක් හිතන්න පුළුවන් මේ ආපු ආකෘතියම මෙහෙමම යන්ඩෝන කියලා. එහෙම හිතන දේශපාල ධාරා දෙකක් තුනක් තියෙන කියෙද මට පේනවා. ඒවගේම තව සමහරු හිතනවා නැ මේකට වඩ වෙනස් ආකෘතියකට යන්න ඕන කියල හැබැයි මේ දෙකේදම පරිසම් වෙන්න ඕන එකක් තියෙන අපි නමු විදිහට ගත්තොත් එක් රන් විකරසි මහත්මය කණ්ඩයමයි ඒ වගේ සමවි ජන බලව කණඩායම දෙකම විශවාස කරනවාගේ අපි හිතමුකෝ මේ ආපෘතිය ඇතුළේ නිදහස් වෙලඳ පොලේ මේ විදිහට අන්ඩෝනා ඒ වගේ මේ අයෙම න්‍යයි පත්‍රය ඇතුළේ අන්ඩෝනා එකක ඇත විුද්ධ චන්දදුන් ෙත්න න දෙගොල්ලොම තකොට මේ අනුව මේ එකක් එක එක ස්ථාවරයක් න නොඩේ ඒ ස්ථාවර දෙකේ වෙනසේ තුමා ලගින් පැහැදිලි න්න. ඒවගේම ජාතික ජනලේ දද ලොක ව කියන ඒ ඇත තත් හරි දන්න මොකක් දේගුල්න්ගේ ආර්ථි වවසරනග හරම ඇතුමාල්ලා යෝජනා කරන්න මේ රටේ විශාල දෂණයක් තියනො එකෙලේ ගත්ත. ඇබේ දූෂණයක් තිබනට ඒ දූෂණය හොරකම පිළිබඳ සාකච්ඡාවෙන් පමණක් මේ ආර්ථික දැන් වැටි තින වලින් එලියටන්න බෑන ොට ඒ හදන්නෙ කොහොම දික තුමාලත් කියයන්න නැති නිසා ම කියන්නේ. මේකේ මේ ප්‍රධාන ධාරා දෙක දෙකට බෙදෙන්නේ ආර්ථිකය කොහොමද හදන්නගනෙ මත එක මයි ම හිතන්න්න බැහුවනම කොහොම මේ ෙන්නේ කියලා යනු තම එකකට බෙදන්න. ඒක එක පැත්තකට සමහරවෙලාට මේ තියන ක්‍රේ ඇතුළෙම ඉස්සරහටයන්න ඕන ගොටයි මහතය මේ ඇතුලෙ තමයි ග ගෝටයි මහත්තයයට වෙච්චද තමයි මේ වෙන අලුත්තුමා මිකොහැ පිට පැන ර එතුමාට උන්නේ. නයාරගන සංචිත ගොඩ ගහගත්ති නෑ. දෙදස් පහමින්ද දහනේ වෙනකම් වික්‍රමසික මත්තයගේ අණඩුවටත් ඒකමයිකරේ එයා නයාරගන සංචිත ගොඩ ගැහවා. දැන් ආපහු නයග්ඩ බැරිවෙලා තියෙන් නිසා අය පෙක් කියෙන විදිට නයාරගෙන සංචිත හදන්දයන්නේ. ඒ ඒක ක්‍රමයක් එහෙම අන්න පුළුවන් හෙම කියෙන අයි වැටෙන. තොට අආයනවා අයි ටනවා අයනො හෙම අන්න පුලුවන්. දෙ හැබැයි ඊට වඩා වෙනස් විදිහට මේක බලනොවනන්. ඉන්න ජාතිජන බලවකටත් විශාල වූ වගකීමක් සහ. මේ ඉඩක්තිනෝ එකොල කාණය හරිට කියන්න කොහොම කරන්නකෙද අපිවාගයයි අපි බලන්නේ මේ ප්‍රශ්න දෙකම හරියට තේරුම් අරගෙන මෙ රටේ ජනතාවට තීරණයක් ගන්න වෙලාවට ශක්තිමත් විමර්ෂණයක් හදන්න මේ රටේ ආර්ථිකය කොහොමද හදන්නගෙ ඇත්තටම මේ ජනාධිපතිවරණය පස්සෙත් තවදුරටත් මේක අර අපි කියන්නේ නිකං කල්දාපු ප්‍රශ්නයක් බොඩ් පත්කරොත් ඊළඟ අවුදු පහහි පසේ නැවත මේ අර්බ ද බොඩ් පත්වෙන. එක යන්නේ කොහෙන් හරි දැන් ඇත්තටම අයෙමගේ පෝගෑම් එක දීලා තියෙන්නේ මේ වර්ධන වේගය වැඩිකරමින් ඉසරහට ගිහිල්ල දෙදස් විසි හතේ ඉදලා අයිත් ස්B අරගෙන යම් කියලා දෙදස් විසිහතේ 1.5 බිලියන එක යන්නේ මිලියන එදදා ස්පන්සියක් ො අයිස්බියෝලින් ගණ්ඩ තමයි ඇතුමාලා පුරෝකතනය කරන්න ඉ එතනෙ දලා ආයිත් අරපාරම ඇන්න තමයි යන්න ඒක එහම කියලා වෙන ප්‍රෝග්‍රෑම් එකක් මැතුව ඒක විරක් කියල් හරියන්න අලුත් ප්‍රෝගෑම්මක් කියන්න නිසා ජපතිවරණ කියන්නේ. මෙන්න මේ ආර්ථිකය තමයි මැට. ආර්ථිකය තමයි කාරණ ආර්ථිකය කහොමද විසඳන්න කියන එක ගැන ශක්තිමත් සසාකච්ඡාව අවශ්‍යයි. ඒකර මේ නිස්ත්‍රීම් කකොනමික්ස් මම්ම කියෙ එක තේරෙනවා මේ නිකන් අරමං කියන්නේ කොම්පැනියක බැලන්සිීට් එක කියවනවා වගේ රට කාාර්ථක හදන්න බෑ මේක හැමේකට ගැට ගැහිලාදන්නේ. ඒක කුසි ගර්මාන්තයට අනිෙකුත් විදේශ වෙනදාමට මේයකරන ැ ගෙලද හිද ම මේට පොලිකල් එකකනමිගියන් ඒ ගට ගෙහිච්චවත් එ එක සබඳධාව වෙනස් කරන ගොඩ දේශපාල වෙනසටට ඒ පොලටිකල් වන්න. තියනිසා ආර්ථිකය පොලිටික්ස්ොලින් ගලෝල හදන්න පුළුවන් කෙලා හිතන්නේ නෝලිබල් කණඩායම. ඒ වැරදි ආර්ථිකය දේශපාලෙ එක්ක තමයි හදන්න වෙන්නේ. දේශපාලෙයට ගැට ගැහිතිෙනන්න ඒක සඳහා අලුත් අදහසක් හදන්න ඕන කියලා මම හිතන්නේෙමි.